වගේම දේශයාදම් බුදු සේවක සංගීත ප්‍රධාන ලේකම් අජිත් ගලේනි සහෝදරයා දේශයාදම් මාණ්ඩගින් දාර සංගම උපසභාපති ජයනන්ද රාජපක්ෂ මහත්මයා සහෝදරයා දේශයාදම් බුදු සේවක සංගම සංගීතයක ලේකම් සීකමගේ සහෝදරයා තුළු මෙම අවස්ථාව සහභාගී වෙලා ඉන්න ඔබ සියලු දෙනාගේ අවසරයි විශේෂයෙන්ම අපි දන්නවා ඕනෑම රටක බදු ප්‍රතිපත්තියක් සකස් කිරීමේදී හා ඕනෑම ආර්ථික ගමන් මගක් තීරණය කිරීමේදී ඒ රට මුහුණ දී තිබෙන ආර්ථිකයේ ගැඹුරුතම අර්බුදයන් සැලකිල්ලක් කරනවා. අපි හිතනවා මේ සකස් කළ තිබෙන බදු ප්‍රතිපත්තිය සඳහා වූ දේශීය ආදායම් පනත අපේ රට අද මුහුණ දී තිබෙන ගැඹුරු ආර්ථික අර්බුදීම ප්‍රකාශනය. අපේ රටේ අර්බුදයන් प्रधान लेस हतरक पलम अर्बुदे तमाय अपि महादेवंत नायकांत मत के मेत काली नव आंड बलट पत्ना पस पाऊक पुरावटम जनाधिपति वर मुदलमाति वर अग्रामाति वर आर्थिक यम गेटल वक्न हेम मुहूर्त अभी की हुआ නැමෙ ආර්ථික මහා දෙවන්ත ගැටලුකට අපි මුහුණ දී තිබෙන්නේ අපිට මීතොට මුල්ල වගේ ලොකු නායකන්දක් ලැබුණා කියලා කිව්වා. නිසා වුන් කියලා මේ නායකන්ද තමයි මේ ආර්ථික අර්බුදයේ හේතුව කියලා. හැබැයි මේ පාලකයන් ඔය අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඒ වගේම චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මේ පාලකයන් හැම දෙනා අපිට මීට පෙර කියපු දේ තමයි අපිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විශාල ණය ප්‍රමාණයක් ලැබුණා ලෝක බැංකුවේ විශාල ණය ප්‍රමාණයක් ලැබුණා පැරිස් ආධාර සමුළුවේ විශාල ණය ප්‍රමාණයක් ලැබුණා ආසියානු සංවර්ධන අරමුදලෙන් අපිට ණය ප්‍රමාණයක් ලැබුණා එනිසා අපිට විශාල ණයක් ලැබිලා තිබෙනවා අපි රට හදනවා කියන්නේ අපිට දශක කීපයකට පෙර වසර කීපයකට පෙර එනිසා මේ පාලක මීට පෙර नय लबीम आशीर्वाद जयग्रहण साधु अद अपटवीन महानायकंद कपेरट हिवेलादेशी आदाय पणत सकस्क्रीमी अभी मे मौन दीपिन आर्थिक नय पर विशेषमस्तम से असूपहे वसरे लंका मुल नय प्रमाण बिलियन कोटिधातुंद अदापे नय प्रमाण බිලියන දසලක්ෂ 50000යි එහෙත් නිවැරදි දත්තයක් කොතනකවත් නැහැ අපි කොච්චර ණයද කියලා. එතන බිලියන 13085යි රණවීර වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරු එක වෙලාවකද කිව්වා ආසන්න වශයෙන් අපි හිතනවා බිලියන 10500ක් පමණ වේවි කියලා. ඒ කියන්නේ කෝටි දසලක්ෂ 50000ක් පමණ වේවි කියලා උගුලේ. එතන බිලියන 130 අද බිලියන 10500 දක්වා වර්ධනය වී තිබෙනවා. मम्मी नाय पीलिपदयं अगयक ओबगे ओलु एदेन मम कियन्नम यम चित्र कीपयक हम्बन्दट वरायदि करन्न गिये कोटि 14000 बिलियन 140 दकुनु अधिवेगी मार्गट गिये कोटि 8000 कटुनायक अधिवेगी मार्गट गिये कोटि 7500 नोरचुरे बलागारट गिये कोटि 7000 मत्तल गुवन्तट कोटि गिये कोटि 3500 बिलियन 35 ए ओक्कोम एकतु करपुवाम कोटि 40000 अतिवेग मार्ग देखा हम्बन्तोट वराय मत्तल गुवन्तोट पोल नोरचुर बलागार प्रधान संवर्धन व्यापति अभी हूँ मैं उखमीकरण की कोटि 40000 नमूत अपे नय प्रमाण कोटि दशलक्ष 50000 इतना पूर्वस्य अभी हेमदनाट वगकी मतबिन हिटपु जनाधिपति चंद्रिका इक असुपहे पशु जीवत्न हेम पालक अहंड ऐतिन දැන් අපි කෝටි දසලක්ෂ 50000ක නායකරුව බවට පත් කරලා තිබෙන කෝ ඒ ණය ණය වලින් කරපුවා කෝ එක අපිට අන්නයි තියෙන්නේ මෙතෙන්ට ගිහලා තියෙන කෝටි 40000 නම් ඉතුරු ඒවාට මොකද්ද උනේ මම හිතුවොත් තවම කෙනේ ඒව පමණක් නෙවෙයි නමුත් මේ අපි වී තිබෙන ණය ප්‍රමාණයට අනුව අපේ වත්කම් තිබෙනවාද මේක තමයි ප්‍රශ්නේ
ඕනෑම ණයක් බරක් වෙන්න හේතු දෙකක් තිබෙනවා. එකක් තමයි ඒ ණයෙන් ඇත්ත වත්කම් හැදෙන්නේ නැතිකම. දෙවෙනි එක තමයි ඒ ණය වලින් අවශ්‍ය වත්කම් හදන්නේ නැතිකම. ඇත්ත ගත්තොත් මේ ගත්ත ණය වලින් ඇත්ත වත්කම් හැදුන්නේ. උදාහරණයකට මම උදාහරණ කීපයක් එකක් දෙකක් කියන්නම් ඔබට. දුම්රිය දෙපාර්තමේන්තුව වැඩ කරන සෞදුවේදී මම හිතන්නේ උතුරේ රේල් පාර හැදුවට පස්සේ අද පිළිගෙන කියනට වඩා මම කියන වඩා පැහැදිලි කරනවා කියන්නේ අනුරාධපුර ඉඳන් කංකසන්තුර දක්වා දුම්රිය ස්ථාන 27ක සංඥා පද්ධතිය ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්යක් දුන්නා ඉන්දියානු ඉරකෝන් කියන සමාගම. දුම්රිය ස්ථාන 27යි ඩොලර් මිලියන 84ක්. ඒතර හැම දුම්රිය ස්ථානකම සංඥා පද්ධතිය අපි සමානයි ලෙසරකෝත් 84 27 බෙදපුවාම 3.1යි. ඒ කියන්නේ එක දුම්රිය ස්ථානයක් වෙනින් අපිට වැය වෙලා තියෙන සංඥා පද්ධතිය හයි කරන් ඩොලර් 3.1ක්. ඒතර එක ගත ඉරකෝන් කියන සමාගම. හැබැයි ඌ ගන්නාලාද කිසිදු සමාගමක් ඒ කොන්ත්‍රාත් කරුවන වේ කරන උප කොන්ත්‍රාත් දෙන කොටස් කඩකට උප කොන්ත්‍රාත් දුන්නා. ඒ අනුව අනුරාධපුර, සාලියපුර, මැදවැච්චියේ, පරසංගස්සව්, වවුනියාව, ඕමන්ති කියන දුම්රිය ස්ථාන දුන්න 6 දුන්නා උප කොන්ත්‍රාත්. ඉරකෝන් සමාගම විසින් උප කොන්ත්‍රාත් දුන්න දුම්රිය ස්ථාන 6ම ඩොලර් ලක්ෂ 5ක්. අපි එකක් ඩොලර් ලක්ෂ 31යි. එතනත් අනුරාධපුර සහ වවුනියාව තමයි ලොකුම සංඥා පද්ධතිය ඇති වෙන්නේ. එනිසා අපි මේ ගත්තු ණය වලට ඇත්ත වත්කම් හැදුන්නේ. ඒ වගේම ගත්තු ණය වලින් ඕන වත්කම් හැදුවේ. ওই විදිහටම උදාහරණයක් තිබෙනවා. උදාහරණ ගොඩක් අතර මම එකක් දෙකක් කියන්නම්. කොළඹ ඉඳන් මාතරට රේල් පාර අධිවේග කරන්න ඩොලර් මිලියන 150ක ණයක් ගත්තා අපි. කොළඹ ඉඳන් මාතරට රේල් පාර අධිවේග කරන්න. ඒක දුන්නේ ඉන්දියානු රයිට්ස් කියන සමාගමට. ඔබට මතක ඇති මාතර ඉඳන් ගාල් රේල් පාර යවුව ගාල් ඉඳන් අලුත් ගමඩුව කොටස් වශයෙන් වාහන මේක සකස් කරමින් නා. ගාල්ලිදම් මාතරට කිලෝමීටර 48යි. ඒ කොටසේ වියදම ඩොලර් මිලියන 60යි. ඩොලර් කෝටි 6යි. කිලෝමීටර 48ක් රේල් පාර අධිවේගී කරන්න ගිය ඩොලර් කෝටි 6යි. පටන්ගත්ත ගලසලාවත් පෙරම කාලේ අවසන් කරන දුම්රියමති වෙල්ගම. මම වෙල්ගමගෙන් පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවා. මේ මාර්ගය අධිවේගී කරන්න කලින් රුණු කුමාර කෝච්චියට ගාල්ලේ ඉඳන් මාතරට යන කොච්චර වෙලාවක් ගියාද කියලා. ඔහු කිව්වා විනාඩි 42ක් ගියා කියලා. ඒ කියන්නේ පාර ඩොලර් කෝටි 6ක් වේදම් කරලා අධිවේග කරන කලින් විනාඩි 42ක් ගිහින් තියෙනවා රුණු කුමාර කෝච්චියට ගාල්ලේ ඉඳන් මාතරට යන. ඩොලර් කෝටි 6ක් වැය කොට අධිවේගී කරාට පස්සෙ කොච්චර වෙලාවක් යනවද කියලා ඇහුවා. මම කිව්වා විනාඩි 39යි කිව්වා. ඒතර අපි මේ ඩොලර් කෝටි 6ක් වැය කරලා තිබෙන්නේ විනාඩි 3ක් අඩු කර ගැනීම වෙනුවෙන්. ඉතින් ඔබ හිතනවාද ඒ ඒ ඒ කවදාවත් අපිට ලාභ උපයනවද ඉතින්? ඒ විදිහටම තව ව්‍යාපෘතියක් තිබෙනවා. මාතර ඉඳන් බෙලියත්තට රේල් පාරක් කිලෝමීටර 27යි. ඩොලර් මිලියන 272යි. ඩොලර් මිලියන 272යි. ඔව් ඩොලර් 72යි. ආරම්භකේ පස්සේ ඒගොල්ලෝ වැඩි කරන්නේ. ඩොලර් ඒ කියන්නේ ආසන වශයෙන් ගත්තොත් කිලෝමීටර ගිහිලා තියෙන ඩොලර් මිලියන 10යි. ඩොලර් කෝටියක් වෙන කිලෝමීටරක් ඉදිකිරීමෙන් ආසන වශයෙන්. එතකොට දැන් මාතර ඉඳන් බෙලියත්තට කිලෝමීටර 27යි ඩොලර් කෝටියක් වෙන කිලෝමීටරයක් වෙනුවෙන්. හැබැයි පරණ ගාලු පාරක් ලොකු කරලා හැදුවා බෙලියත්තට යන්න. හක්මන පාරක් ලොකු කරලා හැදුවා බෙලියත්තට යන්න. දැන් හයිවේ එකක් කතරගමට යනවා බෙලියත්ත හරහා එන්ට්‍රන්ස් එකක් දාලා. දැන් බෙලියත්තට පරණ පාර තිබෙනවා, දික්වැල්ල හරහා යන පාර තිබෙනවා. මේ පැත්තෙන් හක්මන හරහා යන පාර තිබෙනවා. ඊට පස්සේ හයිවේ එක තියෙනවා බෙලියත්තට යන්න. දැන් අපි ඩොලර් කිලෝමීටර ඩොලර් කෝටියක් වැය කරලා තව රේල් පාරකුත් හදනවා. කවුද බිලියත්තෙන් ඉන්නේ? මට තමයි ඔය ස්ටේෂන් එකෙන් පෙට්ටි දෙකක් පිරෙන්න සෙනගෙන ඉන්නේ. මිදෙත්. ඉතින් ණය බරක් වෙන්නේ නැද්ද? ඒ නිසා මේ ණය බර වීම තමයි මේ ණය මහ බරක් වීම අද අපේ රටේ ආර්ථික ඇතිවීම දෙවෙනිම ගැටලුව. මා ගාව තිබෙනවා මේ ජනාධිපතිවරයත් අගමැතිවරයත් හිත මුදල් අමාත්‍යවරය එතුම ගැන මම පස්සේ ටොක් කියනවා. ඉදිරි දැක්ම සහ මුදල් අමාත්‍යංශයෙන් ඉදිරිපත් කරපු වාර්තා. ඒ වාර්තාව අනුව එතුමලා කියනවා මේ ණය වලට අපට ඇති වී තිබෙන තත්ත්වය ගනු ගත්තාම අපිට තියෙන වසර කීපයක්, ඒ කියන්නේ 2005 ඉඳන් 2014 දක්වා සමස්ත වාර්තාව මේ කියනවා. අවුරුදු කීපයක් තියෙන ඒ තුල
අපිට ලැබෙන ලද මුළු ආදායම ප්‍රමාණවත් නැහැ ඒ වසරේ ණය පොලි වාර්කිය ගෙවන්න. ද අපේ ආදායමින් 2014 වසර බැලුවොත් අපේ ආදායම සිට 93ක් බදු ආදායම 2016 වල වාර්තාවක ඉදිරිපත් කරලා තියෙන අපේ බදු ආදායම සිට 86යි කියලා. ඒ කියන්නේ සමස්ත රජයේ ආදායමින් සිට 90කට ආසන්න ප්‍රමාණය බදු ආදායම. 2014 93යි 86යි මේ අවුරුද්දේ 86යි කියලා කියනවා. කොහොම වුණත් ආසන වශයෙන් ගත්තොත් 90ක් විතර අපේ බදු ආදායම. දැන් මේ මේ මේවා තමයි දේශීය ආදායම් පනත සකස් කළා. දැන් මේ බදු ටික තමයි එකතු කරන්නේ. මේ බදු වලට මොකද්ද වුනේ? 2009 වසර රාජ්‍ය ආදායම බිලියන 700යි. රජය උපයා ගන්න ලද මුළු ආදායම බිලියන 700යි. හැබැයි රජයේ ණය පොලි වාරිකේ බිලියන 826යි. බිලියන 800ක් දෙපාර්තමේන්තුව ඔක්කොම වැය කරලා අපි බිලියන 700ක් උපයනකොට අපිට සිද්ධ වෙලා තියෙනවා බිලියන 826ක් ණය පොලි වාරිකේ ගිවන්න. 2010 ආණ්ඩුවේ ආදායම බිලියන 817යි. එහෙන් බිලියන 820ක් අපිට වැය කරන්න සිද්ධ වෙලා තිබෙනවා ණය පොලි වාරිකේ ගිවන්න. 2013 වසරේ රාජ්‍ය ආදායම බිලියන 1137යි. ණය පොලි වාරිකේ බිලියන 1144යි. ඒ කියන්නේ 2005 ඉඳන් 2014 දක්වා ගන්න වසර 3ක් තිබෙනවා ඒ වරුදුල ආණ්ඩුවට ලැබුණු මුළු ආදායම ප්‍රමාණවත් නැහැ ණය පොලි වාරිකේ ගෙවන්න. අනෙක් අවුරුදු ගත්තොත් මේ හොඳ නෙමෙයි. ඒවා ආසන්නට ඇවිල්ලා තියෙන උදාහරණයක් ගත්තොත් 2014 රජයේ ආදායම බිලියන 1195යි ණය පොලි වාරිකේ බිලියන 1069යි. ඒ කියන්නේ අපි මේ රජයේ මුළු ආදායමම ආසන්න වශයෙන් අපි ණය පොලි වාරිකේ ගෙවන්න වැය කරනවා. එහෙනම් අනිවාර්යෙන් අහඬ මුහුණ දෙන අර්බුදේ තමයි ලැබෙන ආදායම ප්‍රමාණවත් නැත්නම් ණය පොලි වාරිකේ ගෙවන්න තව අමතර ආදායම් හොයා ගන්නවා. එහෙනම් ලැබෙන බදු ආදායම ප්‍රමාණවත් නැත්නම් තව බදු වදින්නේ නැති තැන් හොය හොය බදු ගන්නවා. එනිසා මේ අපි ණය පොලි ශේෂ්ත්‍රයේ මුහුණ දී තිබෙනකට සරල නැහැ මේ ආණ්ඩුව මේ වෙනකොට අපි. ඒ විතරක් නෙවෙයි. මේ බදු ආදායම් ඊළඟ තමයි මේ බදු ආදායම් මේ ලැබෙන බදු ආදායම පෙරලා මිනිසුන්ට මිනිසුන්ගේ ආදායම් විෂමතාවය අඩු කරන්න ඉමුට වැය වෙන සේවාවන් පවත්වාගෙන වැය වෙන්න ඕන කොහොමද? සාමාන්‍ය ගත්තොත් ඒ වගේම වார்த்தාවක් තිබෙනවා. මේ බදු ආදායම් ගත්තොත් මොකද අපිට වෙලා තියෙන්නේ? මේ අධ්‍යාපනය සඳහා කරලාද වියදම් වார்த்தාවක් තිබෙන මේ වார்த்தාව ඉදිරිපත් කරලා වියට්නාමයේ අධ්‍යාපනය සඳහා වෙන් කරනවා දළදා සිංහ ප්‍රතිපත්තියක් ඇටියට 6.3ක්. මැලේසියාව 6.3යි. මාලදිවයින 5.2යි. තායිලන්තය 4.9යි. කොරියාව 4.6යි. ඉන්දියාව 3.8යි. හොංකොන් 3.8යි. පිලිපීන 3.4යි. ඉන්දියාව 3.5. ඉන්දුනීසියාව 3.4යි. සිංගප්පූරුව 2.9යි. බංග්ලාදේශය 2.1යි. ශ්‍රී ලංකාව 1.8යි. ඒ කියන්නේ මේ කලාපේ අධ්‍යාපනය සඳහා අඩුවම වෙන් කරන රාජ්‍ය බවට අපි පත් වෙලා තියෙනවා. මේ 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 අර්බුදේ ගින්න තියෙන. සෞඛ්‍ය ගත්තොත් කොරියාව 7.4ක් වෙන් කරනවා. වියට්නාමයේ 7.1ක් වෙන් කරනවා. තායිලන්තය 6.5ක් වෙන් කරනවා. කාම්බෝජියාව 5.7ක් වෙන් කරනවා. සිංගප්පූරුව 4.9ක් වෙන් කරනවා. පිලිපීන 4.7ක් වෙන් කරනවා. ඉන්දියාව 4.7ක් වෙන් කරනවා. මැලේසියාව 4.2ක් වෙන් කරනවා. බංග්ලාදේශය 2.8ක් වෙන් කරනවා. ඉන්දුනීසියාව 2.8ක් වෙන් කරනවා. මියන්මාර් 2.3ක් වෙන් කරනවා. ශ්‍රී ලංකාව 1.3යි. ඒ කියන්නේ මේ කලාපයේ සෞඛ්‍ය සඳහා අඩුවින්ම වියදම් කරන රාජ්‍ය බවට පත් වෙලා තිබෙන ශ්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා අඩුවින්ම කරන රාජ්‍ය බවට පත් වෙලා තිබෙන ශ්‍රී ලංකාව. එතකොට මේ 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 ආදායම් සහ වියදම් අතර ඇති වී තිබෙන ගැටලුව අපේ රටේ ආර්ථිකයේ ප්‍රධානම ගැටලුව බවට පත් වී තිබෙනවා. ඒ ගැටලුව නිර්මාණය කරලා තිබෙන්නේ ණය අර්බුදේ කරා. ඒ නිසා ණය අර්බුදේ තමයි අපි මුලින්ම තියෙන දැවැන්තම ගැටලුව. ඊළඟ ප්‍රධාන අර්බුදයක් තමයි අපේ ආදායම් බෙදී යාමේ සමගි රජයේ ආදායම. දැන් මෙතර ප්‍රතිපත්ති සකස් කරත් දැන් රජයේ ආදායම මේගොල්ලොම කියනවා 1990 රජයේ ආදායම දළදේශ නිෂ්පාදිත ප්‍රතිශතයේ 21යි 2014 දී 11.4යි කියලා. ආසන වශයෙන් ගත්තොත් රජයේ ආදායම හරි අඩකට ආසන්න ප්‍රමාණයෙන් කඩා වැටලා තිබෙනවා 1990 ඉඳන් අවුරුදු 25ක් යනකොට. එතකොට එක පැත්තකින් මහානායක කන්දක් කිරෙවෙනවා, අනිත් පැත්තේ රාජ්‍ය ආදායම කඩා වැටෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම අපේ ආනයන අපනයන වෙන්ද පුළේ අර්බුදී. ඒකත් ගැටගෙන මේ ආදායම් බදු පනතත් මේ දේශීය ආදායම් පනතත් එක්ක
මොකද අපිට ආසන්න වශයෙන් ගත්ත පිටරටින් බහින්ද ආනයනික ක්‍රීම් බිනි වසරකට වැය වෙනවා ඩොලර් බිලියන 20ක්. නමුත් පිටරටින් අපිට බහින්ද ආනයනික කරලා හම්බ වෙන්නේ සමා වෙන්න බහින්ද අපනයනික ක්‍රීම් වෙනුවෙන් බහින්ද අපනයනික කරලා අපිට හම්බ වෙන ඩොලර් බිලියන 10යි බහින්ද ආනයනික ක්‍රීම් වෙනුවෙන් බඩු ගෙන්නීම් වෙනුවෙන් අපිට වැය වෙනවා ඩොලර් බිලියන 20ක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් අපේ රට විශාල ආනයන අපනයන අර්බුදයකට මුහුණ දීපු රාජ්‍යයක්. ඒ නිසා සිද්ධ වෙලා තියෙන දේ තමයි අපේ රටේ විශාල ඩොලර් හිගයකට අපි මුහුණ දීලා තිබෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් මේ තියෙන්නේ අපනයනය අපේ කඩාවැටුණු විදිය. 2000 වසරේදී අපේ අපනයනය දළ දේශ නිෂ්පාදනයේ ප්‍රතිශතයකට සිර 34යි. අපි මුළු අපනයනය තිබුණා සිර 34ක් තිබුණා ප්‍රතිශතයක් හැටියට. 2014 වෙනකොට ඒක සිර 14යි. එන අපේ අපනයනය හරි අඩකට වඩා කඩාවැටලා තියෙන 2000 ඉඳන් 2014 වෙනකොට සිට 34 ඉඳන් සිර 14 දක්වා يعني සිර 50ටත් වඩා වැඩි ප්‍රමාණකින් කඩාවැටලා තිබෙනවා. ඒතර මොකද්ද වෙන්නේ? අපි ඩොලර් බිලියන 20ක අවශ්‍යතාවයක් තිබෙනවා බහින්ද ආනයනය කරන්න. අපි ඩොලර් බිලියන 10යි හම්බ වෙන්නේ. ඉතින් ඩොලර් බිලියන 10 හොයන්න කොහොමද? ඉතින් ඩොලර් බිලියන 10ෙන් ඩොලර් බිලියන 7ක් දෙනවා විදේශගත ශ්‍රමිකයන්. තව ඩොලර් බිලියන 1.3ක් දෙනවා සංචාරක ව්‍යාපාරේ. ඩොලර් බිලියන 8.3යි. ඒ ඩොලර් බිලියන 1.3ක් අපිට වසරක ආයෝජනයක් නෙවෙයි. වසරකට ඩොලර් බිලියන 1.3ක් අපිට අවශ්‍ය වෙනවා බහින්ද ආනයන කිරීම සඳහා පමණයි. ඩොලර් කෝටි 170ක ගියත් තිබෙනවා. 20ක් වැය වෙනවා. 10ක් අපිට බඩු විකුණලා හම්බ වෙනවා. 7ක් ශ්‍රමිකයන්ගෙන් හම්බ වෙනවා. 1.3ක් සංචාරක ව්‍යාපාරෙන් හම්බ වෙනවා. 8.3යි. ඉතුරු 1.3 1.7 කියන්නේ කෝටි 170ක් අපි ඩොලර් අනිවාර්යෙන් බහින්ද ගින්න වෙනුවෙන් අපිට හොයා ගන්න වෙනවා ණය ගන්න වෙනවා. මෙන්න මෙතරත් එක තමයි මේ ප්‍රශ්නේ ගැට ගැහුනේ. ඒ නිසා ආර්ථිකයේ විශාල ලෙස බෙලහීන වෙච්ච රාජ්‍යයකට තමයි ඒ රාජ්‍යයේ මුළු පැවැත්මම මතක තබාගන්න. අද අපේ රාජ්‍යයේ මුළු පැවැත්මම ණය ගැනීම මත රඳාපවතිනවා. ණය දිවසේද ආයතන තිබෙනවා. නයිදීම සදා ජාත්‍යන්තර මූල්‍ය ආරම්භලා තිබෙනවා ලෝක ලෝක බැංකුව තිබෙනවා ඊට පස්සේ ආසියානු සංවර්ධන බැංකුව තිබෙනවා එහෙම නැත්නම් ඔය වාණිජ ආයතන තියෙනවා එක්ක අපි ගත්තොත් ජීපී කුම් ජයිකා ඒ වගේ ගත්තොත් වාණිජ බැංකුව තිබෙනවා පොඩ්ඩක් මොකක් කරි වෙලා දැන් ණය ගන්නවා විශේෂම අපේ රටේ මූල්‍ය ශාස්ත්‍රය ඇති වෙන අර්බුදයකට ණය ලබා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය ආරම්භවල ඒ නිසා ආව පාලනයේ ඉතා කෙටි කාලයක් ඇතුළත රවි කරුණානායක අමාත්‍යවරයා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රත් ඇමරිකන් එක්සත් ජනපදයේ පැවති ජාත්‍යන්තර මූල්‍ය ආරම්භලේ හමුවකට ගියා. ඒ හමුවකදී ඔවුන් අපිට එකඟ වුණා අදියර තුනකින් අපේ මේ ගෙවුම් ශේෂය කියන්නේ ආනයන අපනයන වෙළඳපොලේ ඇති ඒ කියන්නේ අපිට දුල එන ප්‍රමාණය සහ යන ප්‍රමාණය අතර ගෙවුම් ශේෂය ඇති වීම අර්බුදයක් අපේ රටේ විදේශ සංචිතේ මුහුණ දෙන අර්බුදයක් පියවා ගැනීම සඳහා ඔවුන් යම් ණය මුදලක් දෙන්න එකඟ වුණා. ඒ ණය මුදල දෙන්න ඔවුන් එකඟුනේ වාරික තුනකින්. පළමු වාරිකේ අපිට හම්බුණා, දෙවෙනි වාරිකේ හම්බුණා, තුන්වෙනි වාරිකේ අපිට දුන්නා. තුන්වෙනි වාරිකේ දීලා ඉවරලා මහ බැංකුවෙන් දානවා ප්‍රකාශ නිවේදනයක්. මාගවට තිබුණා මේ නිවේදනය. මහ බැංකුවෙන් මේ නිවේදනය දාලා ඉතා පැහැදිලි ලෙස කියනවා මේ තියෙන නිවේදනයේ 2017 ජූලි මාසේ 18 වෙනිදා ගිය මාසේ ජූලි මාසේ 18 වෙනිදා නිරුද්‍රය ඒ කියන්නේ අපේ තුන්වෙනි අදියර ඩොලර් මිලියන 160.167.2 කින් වටිනාකම යුතු තුන්වෙනි වාරිකේ 2017 ජූලි මාසේ 19 වෙනිදිම මුදාහැරීමට නියමිතයි 18 වෙනිදා නිවේදනයක් දානවා එහෙට අපිට මේක මුදා හරිනවා කියන හැබැයි ඒකෙදි ඔහු කියන මෙහෙම විශේෂයෙන්ම නවදේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැනි රජයේ විසින් ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාමාර්ගයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අගෙයීමට ලක් වී ඇත. ඒතකොට මෙන්න මෙතන තමයි හිර කරේ. ඒ කියන්නේ මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමකින් තොරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ මුදල් ලබා දෙන්නේ නැහැ. එනිසා තමයි මේ පාර්ලිමේන්තුවට මේ මුදල් ඉදිරිපත් පනත මේ දේශීය ආදායම් පනත ඉදිරිපත් කර වහම ජාත්‍යන්තර මූල්‍ය අරමුදු නිදහස් කරා විතරක් නෙවෙයි මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරලා කියනවා මේ පිළිබඳ විශේෂ පැසසුමකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදු ලක් කරා කියලා.
නිසා මේ මුළු මනින්ම අපේ ආර්ථිකයේ ඇති වී තිබෙන බිඳවැටීම උපයෝගී කරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනි ආයතනයට පුළුවන්කම තිබෙනවා අපේ රටේ මුළුමනින්ම නීති වෙනස් කිරීම සඳහා සකස් කරන්න. අන්නේ වෙනස් කිරීම සඳහා සකස් කිරීමේ අරමුණින් තමයි මේ පනත ඉදිරිපත් කරන්නේ. එනිසා මෙය මම හිතන අපේ මහත්මය පැහැදිලි කරා මේ මේ කිසිත් මේ ඕනෑම පනත සකස් කිරීමේ ඒ රට නම් ඕනෑම පනතක් එක්ක සම්බන්ධ වෙන ඒකකයන්ද මේකට අධිකාරියක් හැටියට සම්බන්ධ වෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඒ වගේම ඒ නිලධාරීන් සහකාරය මණ්ඩලය ඒ වගේම බදු ගෙවන්නම් ඒ වගේම ලෝකයේ මූල රටක මූල්‍ය ස්ථාවරය පවත්වා ගැනීම සඳහා වෙන ආයතනය මේ සියල්ල මේකට සම්බන්ධ වෙන හැබැයි මේ කිසිවක් සැලකිල්ලක් කරන්නේ නැතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සකස් කොට අවසන් කරලද ඔය පනත තමයි මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්නේ එනිසා මේ මුළුමනින්ම ජාත්‍යන්තර මුල් අරමුද තමන්ගේ වමනාවන් ඉටු කර ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරන පනත මොකක්ද ජාත්‍යන්තර මුල් අරමුද ලෝකෙ පුරාවටම දෙන වට්ටෝරු එකක් තියෙනවා මොකද්ද දෙන වට්ටෝරු අපි වෙනි පරිදීපීටි රාජ්‍යන්ට ඒගොල්ල හැමදාමත් කියන දේ තමයි රජය ආණ්ඩුව නීති සම්පාදනයත් යටිතල පහසුකුණුත් ඇරුණකොට ඉතුරු ඔක්කොම ආණ්ඩුවත් අරින්න ඕන මේක තමයි ලිබරල් ධනවාදී රජයට පැවරී තිබෙන්නේ මොකද්ද नीति संपादनयाटितलपाशुक प्रवर्धन किरीमतरा इतम विलदपुल तरकणु गुडने बदुत किरीम आंडुकार वराय पौत्तम आंडुकार तेलबिदरीम आंडुकार प्रवाण सेवपौत्तम आंडुकार दिगि दिगट मे गुल बलकरणी रजेट पवरती कार्य नीति संपादन आंड नीति संपादन यटितल पासुक पारवाल पालं विदुलिय वतुर यटितल पासुक इधिकिरीम पमन रजे कार्य बारे इतर अतरी आंडगमन हेतरी दंगावे मुनद अतरी इसलम अतरी पेशकर्मास्ताल की विद्यपाल मंडी पेशकर्म काल की पाड़ पेशकर्मास्ताल की अतरी इलंग एतरी वतुटिक गुड़ा इंदिन टाट समे वाई इलगत्तरिया मूल्य विन पुल एकाधिकारी इलगत्तरिया पेट्रोलियम के बलशक्ति विन पुल अवती बलशक्ति अद तुण अपेराटे तेल विन पोल पालने ऐसी इलाको दिखट विश्वाकरण विदुरी बल अतर अवस्था गणनावकम विदुरी बल एकाधिकारी निष्पादने बिदहरीम बिद निष्पादने जन जननीय उत्पा उत्पादने जननीय सह विदहरी कुटस्तुमक विदुरी बल मंडल एकाधिकारी अति अद जननीय दिलतिबिन विदहरी मदिलतिन एक तेना विदुरी बल मंडल अधिकारी एक अनिवार्य अतर मे अतरगण क्रिया मार्ग अवसान प्रतिफलितम रेगु अतरी ये सदा पण सकती वराय अतरी देशीय आदाय दिपार मे पणते एकटवश वगांतमाय कुमसारेश्वरयाट बले लबादीति बिन्नी मे अदाल निलधारी सह तवत्बलधारी पत्क्री मे बले तवत्बलधारी कर तवत्बलधारी तवत् नियोजित आयतन पत्क्री मे बले मे मुलुमणिम अतरीम सद हदन शलस्मकृष्टम मे पणते इंद मे मुलु आर्थिक क्रियावलित गटगहीति बिन अवसान प्रतिफलितमय मे पणत मेक अतरी ना दें मम दें रणिल उत्साहर मे पड़ता मे अगोस्त मस सम्मत कर वेगवत्नी मुखद ये तिबुना फलात्न चंद्रमे पीब साकर पक्ष नायक अंगी ये विधि अग्गाम मुलसुनुव अग्गमति रणिलेविधि की पेह दिल्ली की मे अगोस्त मस देशीय आदाय पणत चंद पणत दिखम सम्मत कर मे पणत मे अगोस्त मस तुंगनी सती पार्लमेंट न्यायपात्र इडकट तीन अदे इतकोट अभी रजे सत्व आदाय मे बल मुलुमणि अतरीम सद अवश्य नीति मे रखवर तमें मे पणते सहस्कर इलकतमें सामान्य जनयावित पटवन बधु प्रमाण एतकट तीन पीडनी उदाहरण गु अभी आदाय बुद्धि कि रवि करुणायक देवनी आयवे लेखन हूं मंदिर बद्ध के लिए सुशाल मंदिर गणने कर्ल वार्षिक बद्ध गाण
දැන් ආණ්ඩුව කියන මන්ත්‍රී බද්ද කීයක් එකතු කරගත්තද? තම සතයක් එකතු කරගන්නේ. ඊළඟ ඒගොල්ල බද්දක් හඳුන්වා දුන්නා කැසිනෝ ශාලා හිමියන්ට එක් වරකට පමණ. ඒ කියන්නේ කැසිනෝ ශාලා හිමියෙකුට එක වරකට පමණ වදින බද්දක් හඳුන්වා දුන්නා රුපියල් බිලියනය. මිලියන 1000ක බද්දක් කිව්වා එකවරයි ගහන්නේ. ඒතර අපේ රටේ ප්‍රධාන කැසිනෝ කැසිනෝ ශාලා හතරක් තිබෙන ලියාපදිංචි ලියාපදිංචි නැතිව තව දෙකක් තියෙනවා මොදි? මොන වුණත් ලියාපදිංචි කර විතරනේ අපි ගණනය කරන්න ඕන. ලියාපදිංචි කරලාද කැසිනෝ ශාලා හතරක් තිබෙනවා. එහෙනම් ඒ 90 2016 වසරේ මිලියන 4000ක් එන්න උනා භාණ්ඩාගාරයට. කීයකව? මිලියන 300යි ආවේ. දැන් මම හොයනවා 300 ආවේ. 10 කැලිය නෙන්න උනා හරින. දැන් හතරකට 1000 නම් 4000යි. එකක් ගෙවලා නැත්නම් 3000යි. දෙකක් ගෙවලා නැත්නම් 2000යි. හැබැයි මේකේ තියෙන්නේ 3000ක් ගෙවලා. 300ක් ගෙවලා. ඒක ගෙවුවේ කොහොමද කියලා වෙන පැත්තටම දැන් පාර්ලිමේන්තුවේ මම ප්‍රශ්නයක් ඇහුවට පස්සේ දීපු උත්තරේ 4000ක් ගෙවී තිබුණා 300යි හම්බ වෙලා තියෙනවා. හරිද? ඒ කියන්නේ ඒ බදු අත්තරිනවා. මතක තබාගන්න. ගම් වතුර වෙලාවේදී බියගම බියර් ෆැක්ටරි යට වුණා. බියර් ෆැක්ටරි යට වුණාට පස්සේ රටේ විශාල අර්බුදයක් ආවා බියර් නැති. දැන් ආණ්ඩුව විතර විදියට මම කියන්නේ. ඒ අර්බුදයක් ආවපු හේතුකරන ආණ්ඩුව කිව්වා නැවත බියර් නිෂ්පාදනය පටන් ගන්නා තෙක් ඒ සමාගමට දුන්නා බදු රහිතව බියර් ආනයන කරන්න. ඒකට ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගමත් ඇතුළත්. බදු රහිතව බියර් ආනයන කරන්න දුන්නා. ඊට පස්සේ බියර් සමාගම ඉන්සුරන්ස් කරලා තිබුණා. ඒගොල්ලෝ රක්ෂණිනුත් දෙව්වා. ඒගොල්ලෝ දෙය මලාභයක් වුණාම ඒගොල්ලෝ ඒක රක්ෂණින් ගිවලා තිබෙනවා. හැබැයි අමතරව ආණ්ඩුවෙන් දරාගෙන තිබෙනවා. හැබැයි අද කඩුවල නිවාස කීපයක් තියෙනවා තාමත් පදිංචි වෙන්නේ නැත කූඩාරම්වල ජීවත් වෙන. හැබැයි ආණ්ඩුව මොකද කරේ? ආණ්ඩුව ජනතාව කූඩාරම්වල ජීවත් වෙනකොට හැබැයි ආණ්ඩුව කරපු දේ තමයි අර බියර් වලට බදු සහනය ලබා දුන්නේ. ඒ නිසා හැම වෙලාවෙම ආණ්ඩුවල බදුපති මට මතකයි රවි කරුණායක මහත්මයා මන්දිර බද්ද හඳුන්වලා කිව්වේ බද්ද මේ සරදියල් පන්නේ වැඩක් කිව්වා මේක. දැන් සරදියල් ගෙදර විමුතියක් හොඳයි. අපිට ඉස්සලා කිව්ව මොකද මේක සරදියල් පන්නේ වැඩක් කිව්වා. ධනපතියන්ගෙන් අරගෙන දුප්පතුන් බෙදන්න ආවේ කිව්වා සරදී. හරිද? දැන් අපිට මෙහෙම කිව්වනේ ධනපතියන් අරගෙන මේ දුප්පතුන් බෙදන්න ආපු සරදියල් ආවේ කියලා අපිට කිව්වා. ඉතින් මන්දිර බද්ද ගත්තනේ. හරිද? අද මම දැක්ක සරදියල් කතාව. ඒක එක හරි අපූර්ව කතාවක්. ඒ කියන්නේ මේ ඇතර මේ මිනිස්සු මොන මිනිස්සුද? ඒ කියන්නේ බුදු හිමියන් වදාන ලද ධර්මයේ ජේසුස් වහන්සේ ජනතාව වෙනුවෙන් ගත කළ මහා දුක්ඛිත ජීවිතේ කුරාණේ ඉදිරිපත් කරන වැකි ඒ සියල්ල උපයෝග කරගන්නවා වංචනිකයෙක්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒක නේද පාර්ලිමේන්තුවක අවලපුමා නේද? බුදු හිමියන්ගේ දේශන කුරාණේ වැකි ජේසුස් වහන්සේගේ ජීවිතේ කවුරු රවි කරුණායක වෙන්නේ? ඒ තරමට මම දන්නේ අපේ රටේ දේශපාලන සංස්කෘතිය යමින් තිබෙන කියලා. ඊට පස්සේ මංගල සමරවීර අමාත්‍යවරයා කතා කරලා කියනවා සියලු දෙනාටම රවි ආදර්ශයක්. මංගලේ කතාව. ඒක මොකද්ද මේ රටේ ජනතාවට ආදර්ශයක් ගන්න කියන්නේ? නලින් බණ්ඩාරතුමා ආදර්ශයක්ලු රවි. මම එනකොට මම දැක්ක කෝට් එකේ ගාව සෙනග ඇවිල්ලා මල් මාල දාන. අතර වෙලාවකට අපි මේ ඉන්නේ තමිල්නාඩුවේ මොකක් හරි ප්‍රාන්තයකද? තමිල්නාඩුවේ කියලා හිතන තරමට මේ මෙහෙම සංස්කෘතියක් අපේ රටේ තිබුණාද? වංචනික කියන්නේ. හැබැයි එහෙම සංස්කෘතියක් ඉදලා තිබෙනවා. එහෙනම් මේ අර මා කලින් කිව්ව මේ ණය බරට මේ විශාල ලෙස ඇති කරන ලද වංචා දූෂණ නාස්තිය සම්බන්ධ වෙලා තිබෙනවා. ඉතින් දැන් මොකද්ද කරන්නද? මේ පනත ඇතුළට අඩුමතරමේ අපේ යම් යම් මැදිහත්වීම් තිබුණා. නමුත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වීමේදී බඳවා ගැනීම සහ මෙහෙවීමේදී සැලකිය යුතු ස්වාධීනත්වයක් එම නිලධාරීන්ට තිබුණා. එම නිලධාරීන්ට පනත හරහා ස්වාධීනත්වයක් ලබා දීලා තිබුණා. කොමසාරිස් ජෙනරාල්වරයා විසින් පනවන රෙගුලාසි හරහා යම් බලයක් ලබා දීලා තිබුණා. සස ස්වාධීන මේ ආයතන ක්‍රියාත්මකට පටන් ගත්තා. දැන් පනත හරහා දෙන බලය මුළුමනින්ම මේ පනතින් ගලවනවා. පනත හරහා දෙන බලය මුළුමනින්ම ගලවලා
इतुमा क्यों परिधि मा मेके इन्हें कम देशपालन पाती मुकोम सारे जनरल अनितोकोम विधिमत बदवागे निमे पटी पार्टी का टानु तमाई अपे देशी आदम दिपार्मित योगे में रेगु रेग दिपार्मित रो बदवागे नियमित विभाग पटी पार्टी का टानु है भाई नियमित पटी पार्टी के नेतु देशपालन अधिकारी तो विषय पत्कर ने कम तनुतुरा कमिश्नर जनरल तनुतुरा दम को देख रहती अरे पनतिंग निलदारी नोट लबादी पु सियलु बाले इवत कोटा कमिश्नर जनरल वर या विषय पमना लबादी न बाले टा मुलुदीपार में तुम यातक करन इतने खाओ दे ये देशपालन अधिकारी तो अभी दानो रवि कोरोना ने कमात करे अपे रटे दिदास दाहतर वसरी अपे रट आनने कर लती पुना प्राडोरत नवसीय ये प्राडोरत नवसीय प्राडोरत हस्सीय विसक्म गिन लती अंड वैल्यू कर ला नियमित वटनागम नोगेवा एक नियमित वटनागम नोपेन्नो एक डॉलर तिस्पान दाहट वड़ा अडियों वाहन काउ एक बदुरे टिकट वैटिने तिस्पान दाह पेन्नो वेन बदुरे टिकट वैटिने එනිසා මේ වාහන මේ වාහන සියල්ලම වගේ ගිනාවේ 720ක් ගිනාවේ ඩොලර් 35000කට වඩා යට තියලා 34900යි 34999 හරිද අමුතු බිල් තිබුණේ වල හැබැයි ජපානයෙන් නිකුත් කරපුවා අපි ගාව එලි එකක් තිබුණා එහින් රේගුලිදාරින් පරීක්ෂා කරාට පස්සේ මේවා බිල් තිබුණා එඳ අපේ රටේ රේගු ආඥා පනතේ තිබුණ බලය යම් වංචාවක් කරලා තිබුණොත් ඒ රාජසන්ත කරන්න පුළුවන් ඒ වගේ තුන්ගුණ එක දඩයක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ගහුවේ නෑ එහෙම නමුත් එහෙම බලයක් තිබුණා මේ පරීක්ෂණ යද්දි මොකද කරේ අන්න අමාත්‍යවරයාට බලයක් දීලා තිබුණා එතන එවැනි තත්වයක් සමනය කිරීම සඳහා අවස්ථාවක් මොකද රවි කරුණායක් ගෙනවා වාහන වාහන අයිතිකාරයෝ ටික කොමස් මේ රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයා ගෙනිච්ච රවි කරුණායක මුලසුනි වාඩි වුණා ලක්ෂ 3 ගානේ දීලා අරියන්න කිව්වා ලක්ෂ 150 එක වාහනයක අය කරන්න තිබුණා लक्ष तो ना इट पास दाह तो ना लक्ष दास है गाने अत्यारी ये तो कोड़ा रेगु दिपार में तो ये स्वादीन है इट पर निलदा रही ये वेटली में संधा खटी तो करने कोटे इतना बले आज दिल तुमने अमात्य वर ऐसे समने करन ये बले उपयोग कर गते राठर में बले आंधे ने मुखाक्वी नहीं दा अमात्य वर रेगु टे पाना थे में बले अकलबा दिल ती बेने मौन राठा त्राटे आर्थिक जनता वा तेने सद्भावें खटी तो करने वाये कि उपकल्पने अकमत स्वाधीन සහකාර කොමසාරිස්වරුන්ට පුළුවන්කම තිබෙනවා කවුරු හෝ කෙනෙක් දෙන වාර්තා පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම. අද මොකද වෙලා තිබෙන්නේ? ඒ කොමසාරිස් ජනරාල්වරයා යටතට ලක් කරනවා. ඒ විතරක් නෙවෙයි. කවුරු හරි ඔත්තුවක් දෙනවා නම් කවුරු හරි බදු වංචා කරලා තියෙන ඔත්තුවක් දෙනවා නම් එයාගේ ඒ අතිරේක බදු ප්‍රමාණය. එයා ලක්ෂයන ගෙවන්න තිබුණේ ඔත්තුව නිසා එයාට ලක්ෂ 2ක් ගෙවන්න වුණා. ලක්ෂ නම් ඒ අතිරේක බදු ප්‍රමාණයට 1%ක් ගෙවුවා ඔත්තුව දෙන කෙනාට. අද මොකද කරන්නේ යුක්ති සහගත අනුව ඒ බලයක් දෙනවා කොමසාරිස් ජෙනරාල් වරේ ඔහු හිතන කොමිෂන් එකක් ගෙවන නිලධාරීෙකුට සාමාන්‍ය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීෙකුට යම් වැරද්දක් තිබුණා අලස් කොමිෂමේ පැමිණිල්ලක් දාන්න පුළුවන් ඒක තමයි තිබුණ ක්‍රමවේදය අද මොකද කරලා තිබෙන්නේ අද නඩුවක් දාන්න පුළුවන් ලක්ෂ 10ක් දක්වා දඩයක් ගන්න පුළුවන් අවුරුද්දකට සිර දඬුවම් දෙන්න පුළුවන් එක්කෝ ඒ දෙකම දෙන්න පුළුවන් නඩුව දැම්මට පස්සේ නඩුව විභාග කිරීමට පත් වෙයි කොමසාරිස් ජෙනරාල් වරට සමතේකට එන්න පුළුවන් ඕන ආ නඩුව නේද පොඩ්ඩක් ඉන්නකෝ අපි දෙන කතා කරලා බේරගමු මම මොකද කරන්නේ ඉතින් මුළු තනි නිලධාරියෙක් දේශපාලන අධිකාරිය කිසිම පත් කරනද තනි නිලධාරියක යටතට මම කියන්නේ පුටේ වාඩි වෙලා ඉන්න කෙනා ගැන නෙවෙයි එයා හොඳද ඒ නෝනා හොඳද මහත්ය හොඳද කියන සාධකෙදී මෙතන වැදගත් වෙන්නේ හැබැයි මෙම අසීමිත බලයක් ලබා දීමෙන් මෙම දෙපාර්තමේන්තුවේ මෙතෙක් කාලයක් තිබුණා නම් ස්වාධීනත්ව ක්‍රියාකාරීත්වයක් මෙතෙක් කාලයක් තිබුණා නම් ආදායම් ඒ කියන්නේ ඒ නිලධාරීන් ලැබී තියෙන බලයෙන් ඇතුළේ ක්‍රියාත්මක වීම බලයක් තිබුණා නම් ඒ සියල්ල අත්හැරලා මේ මුළු දේශපාලන අධිකාරීත්වයට යටත් කරනවා ඒ කියන්නේ අපේ රටේ ආදායම් බදු ශේෂ්ත්‍රය ඇති කරන්න පුළුවන් විකෘතිම දේශපාලන මැදිහත් මේ පනතර සිද්ධ වෙනවා එක විකෘතියක් මොකද මේ දේශපාලක මැදිහත් වෙන්නේ යහපත වෙනුවෙන් අයහපත වෙනුවෙන් ඊට පස්සම මේක
පලල් කරන බදු එක පැත්තක මේ බදු ශේත්‍රය පලල් කරනවා අනිත් පැත්තේ බදු ප්‍රමාණය වැඩි කරනවා දමන්දක මංගල කියලා තිබුණා මේ හැම කෙනාම බදු ෆයිල් එකක් අරින්න ඕන කියලා උදේ අරින්න ඕනේ තමයි මේක බලපුවා පන්සලේ හඳුරන්න තියෙනවා මං කැලණි පන්සලේ ගාව ඉන්න හිඟන්නේ කිනම් එයාට තියෙනවා මොකද එහෙම නැතුව මේක බේරෙන්න බෑ කොහෙන්ද මොකද හිඟන කෙනත් ගෙදර ගිහලා කෑම කාපු ගාම නේ එයාට තියෙන දණක් දෙනවා යාම කෙනා උදේ කෑම බලපුවා මේකත් මාසෙක ගන්න එක ලබද්දක් ගන්න පුළුවන් කවුද අත්තරෙන්නේ ඒ නිසා මේ මංගල නිකන් කියන්න ඕනේ නෑ මේ 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 මංගල ඇත්තට කියන්න ඕනේ නෑ හැම කෙනාම බදු ෆයිල් එකක් අරින්න ඕන කියලා මේක අනු ඇරෙනවා කාටද මේකේ බේරලා තියෙන්නේ කිසි කෙනෙක් බේරලා නැහැ ඕනෑම රටක් පැවැත්මේදී ආර්ථික සාධක වගේම ඒ රටක සංස්කෘතික සාධක වැදගත් ඒ නිසා තමයි අපේ රටේ තිබුණේ යම් නාට්‍ය වේදිකා නාට්‍යයක් නිර්මාණය කරනවා නම් ඒ පළමු වසර ඇතුළත බදු වලින් 50ක් නිදාස් හැබැයි මේකේ බද්ද ඇතුල් කරනවා ඒ වගේම ලේඛකයෙක් යම් පොතක් ලියනවා නම් ඔහුගේ පළමු මුද්‍රණේ බද්දෙන් නිදාස් මේකේ ඒ නිදාස් අයින් කරනවා සංගීතඥ ගීත රචකේ ගීතයක් ලියනවා ගීතයක් ගයනවා නම් සංගීතද ඇතුල් කරනවා නම් ඒවා බද්දෙන් නිදාස් වෙතිමුනි මේක බද්දට ඇතුල් කරනවා කවුද බේරන්නේ ඒව හැම එකක්ම දෙන්නේ මොකක් වෙනුවෙන් ඒ කියන්නේ රටක ප්‍රතිපත්ති සකස් වෙන්නේ මුදල් එකතු කිරීම පමණක් ඉලක්ක කරගෙන නෙවෙයි ඒ රටක සංස්කෘතික ප්‍රවර්ධනයෙන් ඒ රටේ ඉතිහාසය ඒ රටේ ඉස්සරහට ගෙන යන එක මිනිස් සමාජය ගොඩනැගීමත් මූල්‍ය ප්‍රතිපත්තිය. හැබැයි සියල්ල අත්තරිනවා ඒව වැඩක් නැහැ සල්ලි විතරයි වුණා කියලා. අලුත් පරිශ්‍රණය දරුවෙක් අධ්‍යාපනයක් මේ කිසිවක් බේරෙන්න අරින්නේ නැහැ. ඒ නිසා හරි පැහැදිලි මේ පනත පරාජයටපත් කළ යුතු පනත. ඒ නිසා මා දන්නේ දැන් දැන් මේ මේගොල්ලගේ ක්‍රියාවලිය හම්බන්තොට වරාය හම්බන්තොට වරාය විකිණීමේ ලොකු ඒ කියන්නේ මේ ආණ්ඩු මොන තරම් වංචනික ආණ්ඩුවක්ද කියන මම කියන්නේ මේකේ මේක ඇත්තටම දැන් අපි නීති උපදෙස් බලමින් ඉන්නේ හම්බන්තොට වරාය විකිණීම පිළිබඳව අඟහරුවාදා දී ගිය අඟහරුවාදා පැවති කැබිනට් මණ්ඩලයේ ගත්ත තීරණේ තමයි කැබිනට් මණ්ඩලයේ ගත්ත තීරණේ තමයි පාර්ලිමේන්තුවේ කෙරෙන විවාදයේදී එහි ඇතිවන සංශෝධන සැලකිල්ලක්කොට ඒ සංශෝධනද ඇතුළත්ව ගිවිසුමක් සංකල යුතුයි. ඕක තමයි කැබිනට් තීරණය. ඒතර පාර්ලිමේන්තු විවාදේ තියෙනවා සිකුරාදා 7:00 වනතේ. සෙනසුරාදා 9:00ට අත්සන් කරන්න දාගන්න. ඒතර ඔගොල්ලෝ හිතන මේ සත්භාවයෙන් කරපු වැඩක් කියලා. මේ පාර්ශ්ව තුනක් අතර දීර්ඝ ලෙස සාකච්ඡා වෙන්න ඕන කරුණ. හැබැයි පුළුවන්ද සිකුරාදා 7:00 වෙනකන් ඉතුලා සෙනසුරාදා 9:00ට අත්සන් කරන්න බෑ. දැන් මම එක පාර්ලිමේන්තුවක අපව අගමැතිවරයා කිව්වා නෑ එහෙම සංශෝධන ආවනම් අපි කොහොම හරි පැය 48ක් දික් කරනවා කිව්වා. අපි හා කිව්වා. හැබැයි කැබිනට් තීරණ කොතනකවත් නෑ සිකුරාදා විවාද කරලා කියලා. ඒක දින්නේ පාර්ලිමේන්තු විවාදයක්. ඉතින් දැන් සිකුරාදා පාර්ලිමේන්තු විවාදයක් කරන්න බැරුණ වෙන විවාදයක් තිබිය යුතුයි. ඒතර කිසිදු විවාදකින් තොරව තමයි මේ අස්ස. ඒ කියන්නේ කැබිනට් මණ්ඩලයේ තීරණයට පටහැනිවීම එක අත්සන් කරලා තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි. කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගන්න කොහොමද මේ අඟහරුවාද කැබිනට් පත්‍රිකාට එක දානවා ඒවා අනුමත කරනවා අනුමත වුණාට ඒක තීරණය වෙන්නේ නැහැ තීරණය වෙන්නේ වාර්තාව ඊළඟ අඟහරුවාද සම්මත කරොත් විතරයි ඒ වාර්තාව ප්‍රතික්ෂේප කරොත් ඒ කැබිනට් තීරණය ප්‍රතික්ෂේප වෙනවා ඒ නිසා මේක එක අඟහරුවා ඒ කියන්නේ ඒ අඟහරුවාද දානවා සිරසුරද අත්සන් කරනවා ඊළඟ අඟහරුවාද තමයි තීරණය ගන්න ඒ නිසා මේක කැබිනට් මණ්ඩල අනුමත නොකරලද තීරණය कैबिनेट मंडली तीरने बाट पत्ते ने कैबिनेट पत्र का दापु दिने ने भी कैबिनेट पत्र का अनुमत कर ला अनुमत कर वार्ता अनुमत कर दिने देखो दिन तिब्बने ऐसा हर पहले में आंध क्रिया वाली थी ने एलियन निका यहाँ पालन मुहूर्त रप्पे नला विन यात्री बैठे कटे में आवती है ऐसा मे के हर पहले में पनतरा तो करना ශේෂ්ඨාධිකරණේ දැන් එයාලට කියන්න පුළුවන් නේද ශේෂ්ඨාධිකරණේ කියවලා තියෙනවා ශේෂ්ඨාධිකරණේ උපගෙන සැලකිල්ලක් රයිට් ශේෂ්ඨාධිකරණෙන් සැලකිල්ලට භාජනය කරන්නේ ශේෂ්ඨාධිකරණ පිළිගන්නවා බදු පැනවීම හෝ බදු ඉවත් කිරීමේ බලය ආණ්ඩුවට තියෙනක ප්‍රතිපත්තිමේ තීරණයක් දැන් ප්‍රතිපත්තිමේ තීරණ ශේෂ්ඨාධිකරණ ප්‍රශ්න කරේ නැහැ ශේෂ්ඨාධිකරණේ ප්‍රශ්න කරන්නේ ගීලා තිබුණ එකක් මූලික අයිතිවාසිකම් නඩුවක් ගිහින් තිබුණා තව එකක් බදු ගෙවන්නන්ගේ නඩුවක් ගිහින් තිබුණා බදු ගෙවන්නන් ගේ නඩුවක් තිබුණා ඒ වගේ නඩු 13ක් තිබුණා
ඒකෙන් තීරණවල තිබෙන්නේ ඒ මූලික අයිතිවාසිකම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ගැටෙනවද නැද්ද කියන සාධක විතරයි සැලකිල්ලක් කරන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයට අයිති බලයක් නැහැ. බදු වැඩි කිරීම හොඳද නරකද කියලා විභාග කරන්නේ. මොන මතක ඇති සරත්ෙන් සිල්ලා මහත්තයා දීපු නඩු තීන්දුවක් තිබුණා ඩීසල් මිල පෙට්‍රල් මිල අඩු කරන්න කියලා. අර එන්ජින් ගියුස් මන් අතර කරලා ඒකෙකින ප්‍රතිලාභය අනුව පෙට්‍රල් රුපියල් 100 දක්වා අඩු කරන්න කියලා තීරණයක් දුන්නා. ඒක ආණ්ඩු ක්‍රියාත්මක කරේ නේ. ඒ වෙලාව ආණ්ඩු ගිරාපු තර්කය තමයි බදු පැනවීම. ඒ මිල තීරණය කිරීම බලයේ තියෙන ආණ්ඩුට ඒකට ශ්‍රේෂ්ඨාධිකරණ නෙවෙයි. දැන් මේ වෙලේ ශ්‍රේෂ්ඨාධිකරණ සැලකිල්ලක් කරේ ඒක විතරයි. දැන් ආණ්ඩුව කියන්න අර මම දැක්කේ මන්ත්‍රීවරයෙක් කියලා තිබුව ප්‍රකාශයක්. නෑ මේක දැන් ශ්‍රේෂ්ඨාධිකරණ ඔක්කොම निराකරණය වෙලා තියෙන්නේ. ශ්‍රේෂ්ඨාධික අය මොනවද ඕලන්ට කියන්නේ තියෙන්නේ? ඒ කියන්නේ වෘත්තීය සමිති වල මොකද්ද කියන්නේ තියෙන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණ දීලා තියෙනවා නේද කරපුවම හරි. නෑ ශ්‍රේෂ්ඨාධිකරණ සැලකිල්ලක් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට උල්ලංඝනය වූ වගන්ති පමණයි. ජනතාවට බලපාන ප්‍රශ්න සමාජයට බලපාන ප්‍රශ්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ කිසිදු විවාගයකට ලක් වෙලා නැහැ. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණ දීපු තීරණ මත පමණක් මේක සාධාරණ යුක්ති සාගතයි කියලා කියන්න බෑ. ඊළඟ සාමාන්‍යයෙන් අපේ රට හැමදාම තය වේලයකින් බදු සංශෝධනය සිද්ධ වෙනවා. ඒ බදු සංශෝධන දේශීය ආදායම් පනතේ සංශෝධන ඇතුළු ඇතුළු වෙනවා. මොකද මේක වැදගත්කමක් තියෙන. ඒ කියන්නේ අපේ රටේ සමහර බදු විශේෂම රේගු බදු වර්ග තියෙන ගොඩක් ගැසට් එකක් ප්‍රමාණව. හැබැයි දේශීය බදු දේශීය ආදායම් බදු පනතේ විශේෂයක් තමයි බදු පනතට ඇතුළු කරලා තිබෙනවා. රේගු පනත ඒක නෑ. රේගු පනතේ තියෙන විටින් විට ගැසට් ගන්න පුළුවන්. ඒ පනත සැලකිල්ල. මේක දෙන බදු අනු ප්‍රමාණය සඳහන් කරනවා. ඒ නිසා තමයි අය වේලේකෙනින් ඉදිරිපත් කරන සියලු බදු නැවත පනත ඇතුළේ සංශෝධනය වෙන්නේ. දැන් මේ සංශෝධනය කළ තියෙන ඒවා බලපුවාම අයවැය 10කින් වෙනස් කරන බදු මේ. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් අයවැයකින් බදු 10ක් 7ක් 8ක් 10ක් විතර තමයි උච්චාවචන අඩු කරන වැඩි වෙනවා. මේකේ ගත්තාම එන ආණ්ඩුවක් අවුරුදු 7 8කට ප්‍රමාණය කියන්නේ සංඛ්‍යාත්මක ගත්තොත් වෙනස් කරන වර්ගයේ බදු සංඛ්‍යාත්මක මේක වෙනස් කරලා තිබෙනවා. ඒ නිසා මේක ජනතාවට කරුණු ගොඩාක් කියන්නේ නැහැ. ජනතාවට විශාල ලෙස किसी के लिए बेरन नेतु बधु वेटी करना बधु परा बधु प्रमाण वेटी करना बधु पराश वेटी करना पनत बोट पत मूल के लिए तुम पनत देशी आदम बद पारमित मूल स्वाधीन देश पालन अधिकारी अटत करना बधु पराश वेटी करना बधु प्रमाण इहल दम ये जनता वोट पीड़ा वक्यति करना वगेम देशी आदम बद पारमित देश पालन करटत क्रीमें पीतना मे किसी पार्लमें सम्मत क्रीमित पनत කටිකාරයදී ඒක මම කියන්නේ අග්‍රාමාත්‍යරය එදා පාර්ලිමේන්තු පනත ඉදිරිපත් කරන වෙලාවට මේක ඉදිරිපත් කරන්න එපා කියලා අපි හිතුවා. හරි සාධාරණ ඉල්ලීමක්. ඒ මන් දන්නේ යහපා අලුත් මුදල් ඇමතිවරයෙක් ඇවිල්ලා හිටියා. පරණ මුදල් ඇමතිවරයා හදපු පනත. පරණ මුදල් ඇමතිවරයා ක්‍රියාකලාප පිළිබඳව අපි දන්නවා. ඒ නිසා නව මුදල් අමාත්‍යවරයෙක් එක්ක අඩමුතන සාකච්ඡාව කරන්න ලබා දීලා මේ පනත ඉදිරිපත් කරන්න සාකච්ඡා කරන්න නැහැ කිව්වා. එයි එදා අනිවාර්යයෙන් මේ පනත ඉදිරිපත් කරන්න ඕන. ඉදිරිපත් කරේ නැත්නම් डोल मिलियन एक हट देख लिंक लुनता ये मासे तेल गेन मेक तो मैं अत्तम प्रश्न ये डोल मिलियन एक हट देखने तू विदेशी सख्त मत कर विद्यार्थी एनिशा मे आर्थिक विधवेटी मे प्रतिफल कमाई मे आप गिलिटी हिरे कर ला मेघल मे क्रियात्मक तिबेन एनिशा एगोल वेगवत् मेक इसट गे मी तिबेन एनिशा विशेष मम हित मेक පරාදිත පත්‍රික විශ්වවිද්‍යාල වැඩ පිළිලක් හදන්න ඕනකම තිබෙනවා. ඊළඟට මම හිතනවා මේ මාධ්‍යට ඒවයි තරම් වැදගත් නැති වෙයි කියලා. අපි දැන් මාධ්‍ය වාර්තා කරන ස්වභාවය නිසා විශේෂයෙන්ම දැන් සාකච්ඡා වින්දින කරුණු පිළිබඳව දෙමක් කිය යුතු කියලා මම හිතනවා. එකක් තමයි රවි කරුණානායක අමාත්‍යවරයාගේ ඉලස්සීමත් එක මතුවලා තිබෙන ප්‍රශ්නය. දැන් යම් වංචාවකට හවුල් වූවොත් ඔව් ඉවත්වීමෙන් ඒ වංචාව අවසන් වෙන්නේ නෑ. ඉවත්වීම දඬුවමක් නෙවෙයි. ඒ ඔහු කරන වැඩ. හැබැයි දැන් සමාජ අර්ථකථනයක් ගොඩනගමින් තිබෙනවා ඔහුගේ ඉවත්වීම දඬුවමක් කියලා. ඒක ඔහුගේ වැඩ. ඒතකොට නිශ්චිත පරිදි දඬුවම් ලබා දීමේ ආයතනයන් වෙත මොවුන් යොමු කළ යුතුයි. මෙතන තියෙන ප්‍රශ්නය. දැන් සමහර අය කියනවා නෑ කොමිෂමට කොමිෂමේ බලතල ඉක්මවා ගිහින් තියෙන කියලා. ඔව් කොමිෂම් පැත්තේ බදුන් කරගෙන යනවා. නිකම් මේ තියෙන නිකම් මේ නේද මිනිමරුවෙක් හොයාගෙනනකොට කසිප්පුකාරයෙක් අහුවෙලා ඉන්නේ කාරේ ඒක හරි යංගී හොයංගී බඳුම් කරේ අහුවෙලා ඉන්න කසිප්පුකාරයෙක් හරිද මේ ඒවත් මේ පොඩි කසිප්පු නෙවෙයි හොඳ ඒක හරි හරිද හැබැයි එතන තියෙන ප්‍රශ්නක් මොකද්ද එතන පැහැදිලි ලෙසම තිබෙනවා
रवि करुणानायक अमात्यवर तमाय मुदल अमतिवरय मे गणुदिन सिद्धुने फेब्रवरी मासे 27 दिन 2015 आवृत्ति एतकोट रवि करुणानायक गेवल कुलिय गेवन ईट पस्से एने फेब्रवरी मासे 27 दिन पेर नेवी बेंदुमकर गणुदिन सिद्ध वेन पेर नेवी बेंदुमकर गणुदिन विन पसु तमाय रवि करुणानायक अमात्यवरगे गेवल कुलिय गेवा तिबेन्ने अर्जुन एलोसिस तो समाज विशाल आंदोलन तुड़ दिल मे वंच वो अहुल बोधन तिबुण मे वंच कोपस्वभाव परीक्षण तिबुण अग्रमात्यवरे तुंदे एगोल नीति कमित पत्कल तिबुण तरह मे विशाल आंदोलन तुड़ी प्रश्न कैसे तिबी मुदाल पीलिपद विषय पार अमात्यवर गे कुली निवसट यम चूदित मुदाल गे साधारण विन ओह दीन ओह दिते दन्याक्यूवे एक नीति उपदेश दुण अल्लास्कनी अरे मे नोन महत्य मे अभी पारे अभी दखलामी एम प्रश्न मेद तीन मुखद या दन्याकी या अल्लसट यटत्म बलक्वाण नोन गति तीन मुख्य इन सा एका दाने बोर मेक दिन एकात्म या चूदी गिंग यागे विशेट अट मेन का पश्चापंत मत वो आगे गे आर विन कथा नहीं मे तीन मुदल मतरे अट इक देख देवनी प्रसिद्ध अर्जुन रवि करुणानायक लीव मक्यवन मुदल रवि करुणानायक बल आपने इक देख लीव मट दिन आपने ඒ මුළුමනින්ම එදා යවපු ලියුමක් ඒක ඒ ලියුම කොහෙවත් ෆයිල් එක නැහැ අර්ජුන්ගේ ෆයිල් එකේ අරනකොට කොපියක් තියෙනවා කොහෙද තියෙන්නේ ඒ ලියුම ඇරිය වෙන මොකුත් සා නෙවෙයි රවි තමයි මුදල් ලිව්ව කියලා කියන්නේ හරිද පස්සේ යවපු ලියුම එයිසා මේ ඉදිරිපත් වී තිබෙන චෝදනාවන් ඉතාම පැහැදිලි සාක්ෂිත උල්දරු වී තිබෙන එනිසා ඔහුගේ අස්වීමෙන් පමණ මේ කිසිත් නිරාකරණය වෙන්නේ නැහැ එනිසා බුදුවදන් කොතරම් උපයෝග කරගත්තත් කිසු ස්වාංශික ජීවිතේ ඉතාමත් අබාගනේ උන්වහන්සේත් කුරුසේ එන ගැව්වා උන්වහන්සේ කුරුසේ එන ගැව්වේ මේ හොරකම් කරන්න කියලා නෙමෙයි මොකද මේ කියන්නේ නේද බුදුරජාණන් වහන්සේත් අපවාද වලට මුහුණ දුන්නා එහෙම කියන්නේ අප අපවාදත් නෙමෙයි කිව්වා ආපදා කියලා සූරණ අපවාද කියන එක තමයි ආපදා කියලා කියන්නේ නැත්ති මන්ද කතාවේ තිබුණ ආපදා ආපදා කියලා නේද ඒ අපවාද කියන්නේ හරිද මම මේ කියන්නේ හරිද මේ බුදු බුදු හිමින්ගේ වදන් කිසු ස්වාංශික ජීවිතේ කුරාණේ වැකි තක්කඩි හොරේ උපයෝග කරගෙන තමන්ගේ විලිවසා ගැනීම වෙනුවෙන් එනිසා අපේ රටේ මේ සියලු පීඩාවන් මේ සියලු බර මේ තත්වයන් මේ ඇතිපින වංචා දූෂණ වලට ප්‍රධාන හවුල් කරු වෙලා තිබෙනවා එනිසා අන්තිමේට ඉරවිලා එකම කී ඩොලර් බිලියන 10500ක් නැහැ ඩොලර් බිලියන 183.85 ඩොලර් බිලියන 400 අපිට පෙන්වන්න පුළුවන් ප්‍රධාන ව්‍යාපෘති වල අනිත් ඒවාට ඕන ඩොලර් බිලියන තව 1000ක් දාන්න 10000ක් දාන්න මේ 5000ක් දාන්න කොයිතරු සල්ලි ඒ සල්ලි මේගොල්ලගේ ගෙවල් වලට ඇද්දා ඒකේ ප්‍රතිඵල තමයි අපේ රටේ ආර්ථික බිඳවැටීම ඒ බලය තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලෝක බැංකුවට සහ අනිකුත් ආයතනන්ට අනිසි අතපෙවීම් වලට දොරටු විවෘත කරයි ඒ විවෘත කිරීම තමයි මේ සිද්ධුවෙමින් තිබෙන්නේ. එයි ප්‍රතිඵලයක් තමයි මේ දේශීය ආදායම් පනත. එනිසා අනිවාර්ය ලෙස අපි ඉක්මන් විය යුතුයි කියලා මම හිතනවා. වෙනස්කම් තියෙන පුළුවන් බුරු සමිතිය දෙක දේශපාලන ව්‍යාපාරත් එක්ක වෙනස්කම් තියෙන පුළුවන් මතවල වෙනස්කම් මම හිතනවා. ඉස්ලාම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙහි සුවිශේෂ කාර්යභාරයක් තිබෙන සිළු දෙනා එකතු වෙවි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම බදු ගෙවන්නන් හැටියට නේ ප්‍රොවෙස් යන්න හැටියට අපි හැම දිනටම වුවමනාව එකතු වීමකට අවශ්‍ය මේ පනත පරාද කරා විශේෂයෙන්ම කලාකරුවන් සාහිත්‍ය දරින් අපි දන්න වේදිකා නාට්‍යයකට මොන යුක්ති සහගත වේදිකා නාට්‍ය බද්දට යටත් කරන සින්දුවක් බද්දට යටත් කරන පොතක් ලිව්වහම පළමුද්‍රින් දහස් කළ තුරේ ඒවා බද්දට යටත් කරන කොතනද මේක කියලා වරේ නේද අනිවාර්යයෙන්ම මම හිතන අපි අතර ලොකු එකමුතුක අවශ්‍යතාවය තියෙනවා මේක පරාද කරන්න ඒ වෙනුවෙන් සිළු දිනාගේ මැදිහත් වීම එකතු වීම අපේක්ෂා කරමින් මම නතර වෙනවා කොමිසිටි